ප්‍රශ්නෙම මට මතක් වුණා. දැන් පංචේන්ද්‍රියටට වඩා අපි හුඟක්ම ප්‍රවේශම් වෙන්න ඕන මනින්ද්‍රිය ගන්න. එතකොට අපි මනසින් තමයි ඔය හැම දෙයක්ම කරන්නේ. පංචේන්ද්‍රියන්ගෙන් අපිට බොහෝ විට උත්තේජන එනවා. උන්තේ හැමෝම කන්ට්‍රෝල් කරන්නේ මනසින් නේද? ඔව් දැන් මම ඒක පොඩ්ඩක් මේවා කළේ ටිකක් බර වැඩි පැත්තට ඒක යන්න හදන හින්දා. ඔව් දැන් කතා කරමු නැත්තම් හරි දැන් ඒක. දැන් ඔය ඉන්ද්‍රිය පහ ගත්තට පස්සේ ඔය ඉන්ද්‍රිය පහත් එක්ක ප්‍රධාන කරන එක තමයි මනේන්ද්‍රිය කියන්නේ. එතන අන්තිමට ඔය මනේන්ද්‍රිය ගත්තට පස්සේ මනසේ තියෙන ඔය පහම ආයිත්. මානසික රූප දැකලා නැද්ද ඔබ? මානසික රූපයන් ඔබ ඕන තරම් වහල් වෙන්නේ නැද්ද මානසික රූපයන් නේද? ඈ ඊළඟට මානසික සුවඳට මානසික රසයට ඔක්කොම විතර ආයි අර අර ෆිසිකලි ආපුට් පහත් ආයි මානසික ආයින මානසිකවත් වෙනවා ඒක. මනෝ විඥානය ගැන හරිම දරුණු කෙනෙක්. එයා තමයි ඔක්කොම පෙන්වන්නේ ඔය කියන විඥානය කියන සතා තමයි හරිම දරුණු කෙනා. මොකද හේතුව තමයි ওই චිත්තේ තමයි විඥාණයටපත් වෙන්නේ. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතනං චක් විඥානං විඥානස්කන්ධ. ඔය කියන්නේ විඥානස්කන්ධයට එන්නේ ඔය අපේ කියන චිත්තය ওই විදියට. ඒ කියන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා කිලිටි වෙලා කිලිටි වෙලා කහට ගැනිලා දහ ජරා වෙච්ච එකක් තමයි විඥාණය කියලා කියන්නේ. ඒක නිසා තමයි අපිට මේ කාන්තා රූපයක් හෝ පිරිමි රූපයක් දැක්කට පස්සේ ඒකේ තියෙන ඇත්ත නෙමෙයි අපිට පේන්නේ. අර විඤ්ඤාණය කියන මායාකාරයක ලස්සන රූපයක් හිතට හදලා දෙනවා. ඉතින් ඕකට අපි රැවටිලා ඕකට ගැලිලා ඕක ලබා ගන්න මේ දසා කුසලයේ කරලා ඕක ලබාගෙන ඒක ලබාගෙන දසා කුසලයේ කරලා ඊට පස්සේ ඒක පිටමං කර ගන්න බරුව ආයි දසා කුසලයේ කරලා නේද? මුලින් ඇලුනා ඊට පස්සේ පැවතුනා ඊට පස්සේ ආයි ගැටුනා ඒ ඔක්කොගේම දසා කුසලයේ කරගෙන අපි අපාගත වෙනවා. සංසාරේ තව ඉස්සරහට යනවා. ඒ දුර විඤ්ඤාණය කියන මායාකාරය පැතරලා පස්සේ hina වෙනවා ඇති. උඹ ආවුණානේ වැඩේට දැන් ඉතින් ආ කරගත්තද වැඩේ කියලා. තන ඔබට පුළුවන් නම් ওই විඥානය කියන මායාකාරයකින් අයින් වෙලා ඒ විඥානය කියන ස්වභාවය ආයි චිත්ත ස්වභාවයට ගේන්න ඔබ දිනු. ඒක තමයි කරේ යත්තේ. සතාගතයන් වහන්සේ කියන්නේ ඒකයි. ඔය කියන විඥානික ස්වභාවය ගේන්න චිත්ත ස්වභාවයට පිරිසුදු කරන්න පිරිසුදු කරන්න පිරිසුදු කරන්න. ඕක තමයි පාරිශුද්ධත්වය කියලා කියන්නේ. එතකොට මේ ආගන්තුක උපක්ලේශය වඳුනගෙන ඒවෙන් ඒවා පිරිසුදු කර කර පිරිසුදු කර කර ඉස්සරහට ඇදෙන්නයි තියෙන්නේ. එතන යනකොට ඔබගේ ඔබ එතකොට ප්‍රභාස්වර චිත්තයක් ඇති වෙනවා. ප්‍රභාස්වර කියන්නේ මොකද්ද? ප්‍රභාස්වර. ප්‍රභා කියලා කියන්නේ භවයේ. ප්‍රභා කියලා කියන්නේ භවයට. ඊළඟට භවයේ අස්වර. සැරිසරන්නේ නැති. භවයේ සැරිසරන්නේ නැති චිත්තයක් හට ගන්නවා ඔබට. ප්‍රභාස්වර චිත්තයක්. මේ ප්‍රභාස්වර චිත්තය ඇති වෙනකොට ඔබ අරහත් වෙනපත් වෙනවා. ඒ තථාගතයන් වහන්සේට අරහතුන් වහන්සේලාට තියෙන චිත්තයක්. උන්වහන්සේට විඥානයක් නෙමෙයි තියෙන්නේ. අපිට තමයි ওই විඥානේ තියෙන්නේ. අපිට තමයි ওই එක එක જાතිය රූප පෙන්වන්නේ. දැන් විඥානේ ඉඳ ඉස්සෙල්ලා තියෙන්නේ සක රූපයයි. රූපේ නාපු. ඇහැයි රූපය විතරයි. ඇහැයි රූපය සංඥා. ඇහැයි රූපය. ඇහැයි රූපය විතරයි. දැන් ඇහැයි රූපයයි එකතු වෙලා ඇහැයි රූපය එකතු වෙලා උතන්න විඥානේ බැස්ස ගමන් ඩුග් කරලා අඳුර ගන්න අපි ඔබ. ඒතකොට චිත්තය කියන්නේ මොකද්ද? චිත්තය කියලා කියන්නේ මයින්ඩ් එකට. මයිස්පිය හරි. එතකොට චිත්තය කියන එක එතකොට ඔය කියන විඤ්ඤාණය කියන එක එන්නේ කොහොමද? ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා නම් ඔය දෙක එකතු වෙච්ච ගමන් විඤ්ඤාණය උතන්ට එනවා. ඒ ආපු ගමන් විඤ්ඤාණය පෙන්වන්නේ හරි එක නෙමෙයි. එතකොට ඔබගේ සංඥාව සම්පූර්ණයෙන් වැරදි. ඒ පෙන්වන්නේ චක්කු විඤ්ඤාණය. ඔව් චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය වැරදි වෙන්න පුළුවන්ද? මොකද ඒක ඊට පස්සේ මනසට ගිහිල්ලා මනසේ ඇඳෙන රූපයක් තියෙනවනේ. හොඳේ. ඒක යන්නේ දෙවලුනේ. ඒක ඉස්සෙල්ල චක්කු විඤ්ඤාණය පහළ වෙලා ඉවරයි එතන. ඒ කියන්නේ එතන යනකොට වෙන්නේ illusion නැත්නම් delusion නේද? ඒක ඉන්න ඕන මනසෙද ඉන්නේ. ඔව්. නෑ නෑ illusion එක ඉන්නේ එළියෙන්නේ. මනසෙන්ගේ මනසෙන්ට පෙළෙන විදිහට ඒක ඒ විදිහට පේනවා. මේ කුකේ delusion කුකේ නත් ඒක ඇත්ත එකක් වෙන්නේ. ඔව් 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 ඔව්. හරි හරි. හරි. එතකොට දැන් ඇහැයි රූපයයි දෙන්න එකතු වෙච්ච ගමන් ඔතන ඔක්කොම සම්පූර්ණයෙන් විනාශයටපත් කරන්නේ විඥානය ඇවිල්ලා. ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් විඥානය ඔතනට එනවා. ඇවිල්ලා විඥානය පෙන්වන්නේ මොකද්ද? සම්පූර්ණ මායාවක්. එතකොට අර අඳුනගන්නේ සංඥාව කියලා අපි අඳුනගන්නේ සම්පූර්ණ වැරදි චිත්‍රයක්. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු කාන්තා නිර්වත් රූපයක් මෙතන ගහලා තියෙනවා.
නිකන් හිතන්න කාන්තා නිර්වත් රූපයක් මෙතන ගහලා තියෙනවා. එතකොට රහතන් වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවා ඔබ පිරිමි පිරිසක් මෙතන වැඩ මෙතන ඉන්නවා. එතකොට රහතන් වහන්සේටත් මේක පේනවා ඔබටත් මේක පේනවා. එතකොට රහතන් වහන්සේගේ ඇහැයි මේ රූපයයි එකතු වෙලා රහතන් වහන්සේගේ චක්කු චිත්තය හටගත්තා. චිත්තය හටගත්තර වලදී උන්වහන්සේට පේනවා මෙතන කඩදාසියක් තියෙනවා. ඒකට පාට ටිකක් දාලා තියෙනවා. අන්න උන්වහන්සේගේ චිත්තයයි අර විඥානික ස්වභාවයෙන් අයින් වෙලා දැන් චිත්තජ ස්වභාවයක් උන්වහන්සේගේ තියෙන පාරිශුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේට ඒක උන්වහන්සේත් හඳුනා ගැනීමක් කරනවා. මොකද්ද කොලේකට දාලා තියෙන තීන්ත ටික. ඒ තීන්ත ටික දාලා තියෙන්නේ කාන්තාවගේ නිර්වත් ස්වභාවය වෙන්නුම් වෙන්න. එච්චරයි උන්වහන්සේට තේරෙන්නේ. අපිට බැලුවහම මොකද්ද පේන්නේ? ඈ අපිට බැලුවහම ලෝකේ මාර කිව්වා වගේ. නේද? ඇයි? අපිට පේන්නේ අපිටත් තියෙන ඇහැ එතන තියෙන රූපෙම තමයි අපි දැක්කේ. නමුත් අපේ ඇහැට රූපය එකතු වෙච්ච ගමන් අපේ ඉන්නේ මොකද? අර විඥානය කියන කාලකන්ණි මායාකාරය අපිට සංඥාවක් ඇති කරනවා අර මුළු ලෝකෙම එතනට දාලා. නේද? රහතන් වහන්සේ කෙනෙක් දැක්කත් ඒකේ තියෙන මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ නේද? අඳුන ගන්න. ඔව් අඳුන ගන්න. ඔව්. නමුත් එයා ඒක වටහා ගන්නෙ අපි විදියට නෙමෙයි. නෙමෙයි. संज्ञावे අඳුනා ගැනීම තියෙනවා තථාගතයන් වහන්සේ අඳුරගන්නේ විසාකාව මොකද මේ ආවේලා ඔය කොණ්ඩේ දෙනවාගෙන ඔය අහන්නේ බුදුහාමුදුරුවෝ මහරජ ඈ ඔය අහන්නේ නේද ඉතින් ඔය අහනකොට ඒ අහන්නේ කියන්නේ මොකද්ද ඒ කියන්නේ උන්වහන්සේලාට සංඥාව තියෙනවා උන්වහන්සේලාට ඒ විදිහටම අවබෝධ වෙනවා ඒවා නමුත් උන්වහන්සේලාගේ අර පාරිසුද්ධ චිත්තයෙන් බලන නිසා උන්වහන්සේ රාගිකව මත් වෙන්නේ නැහැ ඒකේ හැබැයි එතකොට ඒ අඳුරගන්නත් එතන විඥානය තියෙනවා ඔව් විඥානය හැවත් චිත්තය තියෙනවා ඒක උන්වහන්සේලාට ඉන්නේ චිත්තය. අපිට තියෙන චිත්ත අපේ චිත්තය තමයි තියෙන්නේ. නමුත් ඒ චිත්තය කහට බැඳිලා ජරාව ගෑවිලා ගොම ගෑවිලා අපිට සම්පූර්ණයෙන්ම මේක පේන්නේ මොකක් විදියට? ජරාව විදියට. තව තව මේ මතක් කරන්නේ අන්න එතන අන්න දැන් විඥාන පඤ්චය සනාව රූප. ඔව්. නෑ විඥාන පඤ්චය නාම රූපං. අර කිව් එක ඇත්ත. දැන් ඔන්න පටිච්ච සමුප්පාද චක්‍රයේ දිගේ යනවා ඉස්සරහට. අර විඥානය දැක්කට පස්සේ එතනින් ඉහළ තව තව දේවල් තමන් කරපු දේවල් මතක් වෙන මේ කරන වෙලාව ළඟපාත හිටපු දේවල් මතක් වෙන ඔන්න නාම රූප. නාම රූප පත්‍ය සලායතන අන්න සලායතන පටන් ගන්නවා ඊට පස්සේ ආයතන ටික අරගෙන වැඩේ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ ස්පර්ශය ලැබෙනවා ඒ ස්පර්ශයට පස්ස පත්‍ය වේදනා අන්න වේදනාව වේදනා කියන්නේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් මොකක් හරි වේදනාවක් හට ගන්නවා එතනදී දැන් අයි සලායතන වලින් වැඩේ කළානේ ඒ කරනකොට වේදනාව ඇති වෙනවා වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා ඒ තණ්හිහා වුණා ඔන්න දැන් යනවා අදාළ තැනට අපි පටිච්ච සමුප්පාදේ ඒ තණ්හිහා වුණා තණ්හාව කියන්නේ ඒකයි තණ්හි හාවීම යායන් තණ්හා පොණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ තණ්හි හටගන්නේ ඒ තණ්හි ඇලෙන්නේ ඔය කියන තණ්හාව තණ්හාව කියන්නේ තණ්හි හාවීම එතකොට අන්න මොකද උනේ අර කියන වේදනාවට තණ්හාව ඇති වුණා ඒ තණ්හාව ඇතිලා ඒ තණ්හාව උඩු දිව්වා තණ්හාව සමග ගියා මොකද වෙන්නේ උපාදාන වුණා ඒක උපාදාන වෙච්ච ගමන් භවය ඇති වෙන එක නවත්තන්න බෑ කාට අන්න භවයේ ඇති වුණා. ඔන්න භවයේ ඇති වෙලා භවෙන් භවය කියන්නේ උපත පිරින්ස කර්ම සකස් වුණා. ජාතිය හටගත්තා. එතකොට අපි කලේ බහාලු වැඩක් නම් සමාජයෙන් බැහැර කරපු ක්‍රියාවලියක් නම් අපි කලේ. මොකද වෙන්නේ? අන්න බලු භවයක් ලබන්න, බලු ජාතියක් ලබන්න හේතු වුණා. ඔන්න බල්ලෙක් වුණා. එහෙනම් ඔබට බල්ලෙකුට දන් දෙන්න පුළුවන්. ඔබට බල්ලෙකුට කැම ටිකක් දෙන්න පුළුවන්. මක් වෙන විදිහටද? නිවන් දකින්න පුළුවන් විදිහට. කොහොමද? ඔබ මේ බල්ලට කැම ටික දානවා. දාන්නේ කොහොමද? මේ බල්ලගේ පටිච්ච සමුප්පාද චක්‍රය සිහි කර කර බහාලු වැඩ කළා මූ මොකද කළේ ඈ අද කන්න නැතුව වේලි වේලි ඉන්නවා මේ බලු පැටියා ඈ මොකද්ද හේතු වෙන්නේ නැත්තේ මූ මුගේ ගියාත්මේ මිනිස්සෙක් වෙලා ඉඳද්දි තමන්ගේ අම්මා බලන් ඉඳද්දි අම්මා ගෙදර බඩකින්න බලන් ඉඳද්දි අම්මට මෙන්න මෙන්න උඹ මට අර ඉඩම දුන්නේ නැහැ තෝ බඩකින් හිටා මේ බලහම් මං කන අපේ ගෑණි මට නියම කෑම හදලා දීලා තියෙනවා ඔන්න මම මේව කන උඹ බලන් හිටපන් කියලා කියලා අන්න සමාජයෙන් බැහැර කරපු ක්‍රියා බහාලු ක්‍රියා කළා ඒ ක්‍රියාවට අන්න එතකොට මොකද උනේ ඒ අවිද්‍යාව නිසා ඒක කරන්න සංකාර පහල වුණා. ඒ සංකාර නිසා ඒ හිත පහල වුණා. විඥානය හටගත්තා. ඒ විඥානය නිසා නාම රූප පහල වුණා මිනිහට. ඈ නාම රූප පහල වෙලා ඊළඟට සලායතන පහල වුණා. මිනිහා වැඩේ කළා. ඒ වැඩේ කරද්දි
සලායතන පච්චය පස්සෝ ඒක ස්පර්ශ කළා ඒ ස්පර්ශයේ උඩ මේ සතුටක් ගෙනාවා අර අම්මා වේදනාවෙන් ඒක දිහා බලන් ඉඳද්දි උඹ මට ඉඩම දුන්නා හිටපන් උඹට දැන් උඹ දැන් උඹ කන්න නැතු ඉන්නේ දැන් බලන්න මම කනවා ඈ ඒකට සතුටටපත් වුණා ඒකට තණ්හාව ඇති වුණා ඒ තණ්හාව උපාදාන වුණා දැන් මොකද්ද මේ උපාදාන වෙලා තියෙන්නේ බලු බව අර බහාලු ක්‍රියාවක් තමයි මෙයා මේ තණ්හාව ඇති කරගෙන උපාදාන කරගෙන අන්න බලු බලු භවයටපත් වුණා බලු භවයට හේතුව වශයෙන් බලු භවයේ ඵලයේ වශයෙන් මොකක් හට ගන්නවද බලු જાති හටගත්තා අන්න බලු જાති හටගත්තා බල්ල වෙලා ඉපදුනා ඒ වගේම අම්මට කන්න නොදී ඒක පෙන්න පෙන්න හිටු නිසා මොකද වෙන්නේ කෑමක් නැතුව බල්ලෙක් වෙලා ඉපදුනා අද උඹ කෑමක් නැතුව බල්ලෙක් වෙලා ඉපදුනේ ඔන්න ඔය ක්‍රියාවලිය කරමු නිසා කමන්නේ මම උඹට මේක දානවා හැබැයි මම කවදාකවත් ඔවගේ දේවල් කරන්නේ නැහැ කියලා වෙන් වෙලා අන්න දාන්නේ දුන්නා බල්ලට අන්න අවබෝධෙන් හතෙකුට කෑම දෙන්න සතාගත සද්ධර්මය කියන්නේ මහා අමුතු දෙයක් පින්වතුනි අපි නිකන් නාම මාත්‍රික විතරයි වහලා තියෙන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ යම් කෙනෙකුට පටිච්ච සමුප්පාදය අවබෝධ වුණා නම් අදුම ඵලය සෝතාපන්නයි. මෙතන ඉන්න නම් පටිච්ච සමුප්පාදය මනාකොට අවබෝධ වෙච්ච කෙනෙක්. එයා ඒකාන්තයෙන්ම සෝතාපන්න සායතනින් එහා ඉන්න කෙනෙක්. පටිච්චසම්පාදයේ විඥාන විඥානයේ සහ විඥාන ස්කන්ධය තේරුම් ගන්න බැරුවා. පංචපච්ච සංකාර සංකල්පච්ච විඥාන කියලා එනවා. පල්හැට යනකොට පස්සේ නැත්නම් ස්පර්ශයයි පස්සේයි අතර වෙනස තේරුම් ගන්නකොට එතන විඥානයයි රූප දෙකයි අභ්‍යන්තර රූපේ බාහිර ලෝකෙයි සෝරි අභ්‍යන්තර රූපේයි බාහිර රූපේයි සමග විඥානයක් හට ගන්නවානේ දැන් අතන අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන එතන විඥානයකුත් වෙනවා මෙතන විඥානයකුත් වෙනවා මෙතන මොකද්ද මෙතන කතා කරන විඥාන දෙක මෙහෙමයි යමක උපත සකස් වෙනකොට විඥානයේ මුලින් සකස් වෙනා නාම රූප පස්සේ සකස් වෙනවා. පවතින දෙයක් ගත්තාම ප්‍රවෘත්ති කාලයේදී මොකද වෙන්නේ? නාම රූප හටගෙන තමයි විඥාන හටගන්නේ. දැන් උපතක් ගැන කතා කරමු. හරිද? එතකොට මේ මෞගුසකට බහගන්නේ විඥානය. එතකොට මේ මෞගුසකට බහගන්න විඥානය එතකොට ඒක ඇතුලේ නාම රූප හටගන්නේ විඥානයට අනුව. මෙතන පවතින කාලයක් ආවොත් ඒ කියන්නේ පවතින දෙයකදී නාම රූපයෙන් පස්සෙත් විඥානය හට ගන්න පුළුවන්. එතන හැමම එතකොට විඥානය කියන එක නාම රූප වලට ඉස්සෙල්ලත් වෙනවා නාම රූප වලට පස්සෙත් වෙනවා. ඒ දෙකම ගන්න පුළුවන් විඥානය. එතකොට ඒ විඥානේ හින්දා නාම රූප හැදෙනවා නාම රූප හින්දා ආපහු විඥානය හැදෙනවා ඒකකින් ආපහු සලායතන හැදෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ඔතන විඥානය කියන හාදය තමයි ඔක්කොම කන පිට ගහන්නේ. දී ඔන්න ඔතන හරියට මේ බේර ගන්න පුළුවන් නම් විඥානය කියන හාදියාව එක පැත්තකින් විඥානය කියන මායාකාරය පෙන්වන දේ නැතුව 70 70කින් අවබෝධ කර ගන්න පුළුවන් නම් මේකේ තියෙන මෙන්න මේකයි මෙන්න මේකේ තියෙන මෙන්න මේකයි කියලා Tamanට ගැළවීමක් තියෙනවා. නමුත් අද අපිට වෙලා තියෙන මේකයි විඥානය පෙන්වන දේ අපි බාර ගන්න බාරගෙන අපි ඉස්සරහට යනවා. ඉතින් තණ්හාවෙන් විඥාණයෙන් පස්සේ එන ටික ඔක්කොම අපිට අයිති ඊට පස්සේ. විඥාණය තමයි බලන්නේ කරන්නේ. ඔව් විඥාණය තමයි වැරදි දේ අපිට පෙන්වන්නේ. ඉතින් එතනින් එහාට අපි ඒක පිළිඅරගෙන යනවා. ඒක නේද මුගලන් මහරහතන් වහන්සේගෙන් එක ගෑනු කෙනෙක් කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ මහා ඉද්ධි සම්පන්නයි මේ ඔබ වහන්සේ මොකද්ද මේ තට් එක ආගෙන මේ කහදිගුරු පෙරෝගෙන ඉන්නේ ගණිකාවක් කියයි මේ ලස්සන ඒකාල හිටපු ගණිකාව ඈ මම කොච්චර ලස්සනද මම ඔබ වහන්සේට ඇති වෙන්න සලකන්නම් ඇති වෙන්න උපස්ථාන කරන්න යම් මාත් එක්ක ඔන්න ඔය කතාවල දාලා කියලා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා නැගෙනිය මට උඹව පේන්නේ වැහි කාලේට උතුරුලෙන් අසූචි වලක් වගේ ඉතින් මං කොහොමද උඹත් එක්ක ගිහලා ඉන්නේ කිය ධර්මයේ දේශනා කළා. එතකොට උන්වහන්සේට ඒක පේනවා. අද සාමාන්‍ය මනුස්ස පු탁ජන මිනිස්සෙකුට ඕක කිව්වා නම් එහෙම පු탁ජන මිනිස්ස රජ සැපත අත්හැරලා ඇයිනේ? ඕද නැද්ද? ඒක තමයි ස්වභාවය. මොකද පු탁ජන මිනිස්සයාගේ විඥානේ ටග් කරලා අඳුන ගන්න වාහනේ කොච්චර සැපතක්ද මේ යන්නේ? ඇයි ලස්සන රූපයක් නෙමේ යන්නේ කියලා. නමුත් අර විඥානේ නැතුව ඕක පිරිසුදු චිත්තයකින් බලනකොට ටග් කරලා අර හැමටි යටින් තියෙන ටික ඔක්කොම පේන්න ගන්නවා පඩපඩපඩ ගාලා. මම හිතන්නේ විඥානයත් ඒකත් පාලනය වෙනවා මේ මොනවාද ඉන්ස්ටින්ක්ට්ස් වලින්නේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන ඉන්ස්ටින්ක්ට්ස් ඒකයි විඤ්ඤාණයට කෙලිම හිතන්න බැරි.
නෑ නෑ මයින්ඩ් එක කියන්නේ විඥානේ ඔව් මම ඒක තමයි කියන්නේ ඒක පාලනය කරනවා ඒක පාලනය නෑ ඒකව පාලනය කරනවා ඉන්ස්ටින්ක්ට්ස් ඉතින් ඇඟේ තියෙන මේ සෙක්ස් ඉන්ස්ටින්ක්ට්ස් ඉතින් මේ කන්ට්‍රෝල් කරනවා ඒ කියන්නේ කියන්නේ සංඥා වෙන්නේ සෝරි මේ සංකාර වෙන්නේ නේ ඉන්ස්ටින්ක්ට් කියන්නේ සෙක්ස් ඉන්ස්ටින්ක්ට් එකකින් කන්ට්‍රෝල් කරනවා මයින්ඩ් එක ඒකයි මයින්ඩ් එක වෙන විදිහකට හිතන්නේ ඉන්ස්ටින්ක්ට් කියන්නේ විඥානයක් වෙන්නේ නෑ මේ ඉන්ස්ටින්ක්ට් නෑ විඥාන කියන්නේ මයින්ඩ් කියලා නේ මයින්ඩ් එකට ඇතුල් ඉන්ස්ටින්ක්ට් ඔය මගේ දැන් ඔය කතා කරන්නේ විඥාන සෝරි මේ සංකාර ගැන සංකාර ඔව් එතන සංකාර තමයි විඥානේ පාලනය කරන්නේ සංකාර තමයි විඥානේ උප්පදින්නේ ඔව් මයින්ඩ් එක කියන්නේ රෂනල් මොලේ රෂනල් විදිහට හිතන එක හොඳ ඒකත් පාලනය වෙනවා හැබැයි ඇඟේ තියෙන ඇඟේට ඇඟෙන් වැඩ කරන මේ සෙන්සර්ස් මේ ඉන්ස්ටින්ක්ට්ස් වලින් चित परंपरा चित परंपरा पटांगा नहीं දැන් අපිට එක චිත්තයක් අරගෙන ඒ කියන්නේ එක චිත්ත පරම්පරාවක් අරගෙන ඒකට අනිත් චිත්තයන් බලපාන විදිහ ඒක හරි මාන්න එක බලපාන එක තමයි වශයෙන් මම හිතුවා ඉතින් මේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරනයි බලපානවා මේ ඒව වලින් මයින්ඩ් එක බලපාන මයින්ඩ් එකට බලපානවා ඊට පස්සේ තමයි ඒක ඒ අනිත්‍යව පේන්නේ නැත්නම් ඒකයි මොකද ඩිස්ටෝර්ට් වෙනවා මේ ඔය බොහෝ විට ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ නැති වෙන්න මායාකාරී භාවයක් ඇති වෙන්නේ කොහොමද කියන එකයි. නෑ නෑ ඒක තමයි. අවිද්‍යාව කියලා එකක් තියෙනවනේ. චතුරාර්ය සත්‍ය නොදැනීම. ඔය චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා තමයි අපි ඔය කරන සංකාර ඔක්කොම කරන්නේ. සංකාර කියලා කියන්නේ මේ සංකතය අභිසංස්කරණය කරන හේන් සංකාර කියනවා. ඒතර සංකතය කියලා කියන්නේ ඉපිදිපිදි මෙරි මෙරි යන්න මේ ඉස්සරහට යාම. ඔන්න ඕක අභිසංස්කරණය කරනවා. එතන ජෙනරේට් කරනවා නිතරම. එතන කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන. හරි? ඔය කියන තුන ජෙනරේට් කරනවා ඉස්සරහට යන්න. එතකොට ඔය තුන එතකොට ඔය සංස්කාර කියලා කියන්නේ සිතුවිලි. හරිද? ඔය සිතුවිල්ලක් මතුවෙච්ච ගමන් ඒක නදාන හිත පහළ වෙනවා අපිට. ඒක නම් අපි හිතන්න පටන් ගන්නවා. මුලින්ම එන්නේ හිතක් නෙමෙයි සිතුවිල්ලක් එන්නේ. හරිද? ඒ හිත මං අහලා තියෙනවා දැන් සාමාන්‍ය අපි රූපයක් දැක්ක ගියමකෝ රූපයක් දැක්කහම අපිට ඉස්සලා විඥාණයෙන් තමයි ඒකට අපිට දැනීමක් දෙන්නේ. ඒ දැනීම දුන්නාම සංඥාවෙන් තමයි අපි අඳුරගන්නේ ඒක ලස්සනද කැත රූපයක්ද කියලා. ඊට පස්සේ අපි එතනින් අඳුනගත්තට පස්සේ අපිට ඒකේ ලස්සන හා කැත මත අපිට වේදනාවක් ඇති වෙනවා. සැප හෝ දුක හෝ මදහත් හෝ වේදනාවක්. එතකොට ඒ ඇති වෙන වේදනාවත් අපි ආපහු සංඥාවෙන් අඳුනගන්නවා මේක සැප වේදනාවක්ද දුක වේදනාවක්ද මදහත් වේදනාවක්ද කියලා. ඒ අපිට දැන් ඇති වෙන වේදනාව තියෙන අපි කියන සැප වේදනාවක් කියලා. එතකොට එතනින් අපිට ආපහු ආසාවන් ඇති කරලා දෙනවා අපිට ආපහු මේ වේදනාව ලබා ගන්න ඒක තව දුරටත් ඒ රූපේම උදාහරණයක් කියන රූපේ දැක්ක අපි ඒක දිහා තව දුරටත් බලාගෙන ඉන්නවා අපි අර වේදනාවම ගන්න. ඔව් මෙහෙමයි. ඔය චතක්ක සූත්‍රේනේ කතා කරන්නේ. චතක්ක සූත්‍රේ බුදුහාඳුරෝ කියන්නේ එතකොට ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණ එකතු වෙච්ච ගමන් අපි ඒක අඳුන ගන්නවා. සංඥාව පහළ වෙනවා. එතකොට මේ සංඥාව පහළ වීම බුදු කෙනෙකුට නවත්තන්න බෑ. බුදු කෙනෙකුට මේ සංඥාව පහළ වෙනවා. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණ එකතු වෙච්ච ගමන් අඳුන ගන්න ටක් ගන්න මොකද්ද මේ කියලා. ඒක පහළ ඒ අඳුනගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට අදාළ වේදනාව හට ගන්නවා අපිට. හරි දැන් තමන්ගේ දරුවව දැකීම තමන්ට සතුටක් නේ. නේද? ඒ තමන්ගේ දරුවව තමන්ට දැකීම සතුටක් වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ඇහැයි දරුවායි දරුවගේ රූපය දෙක එකතු වෙන ගමන් අර විඤ්ඤාණය හට ගන්නවා එතන. ඒ විඤ්ඤාණය හට ගත්තට පස්සේ ඒ විඤ්ඤාණයෙන් තග්ගල අඳුන ගන්න මේ මගේ දරුවා කියන එක. මේ මස්ලේ කුණු කයක් කියන එක නෙමෙයි අඳුනගන්නේ. මේ මගේ දරුවා කියන එක අඳුන ගන්න. අන්න විඤ්ඤාණයේ ස්වභාවය. නමුත් ඔබ ඉන්නේ චිත්තජ ස්වභාවයක නම් ඔබට තියෙන පිරිසුදු සිතක් නම් ඔබ අඳුනගන්නේ කොහොමද? ඔබගේ ඇහැට අර රූපේ පේනවා. රූපේ පෙනෙච්ච ගමන් ඔබට පේනවා මේ පංචස්කන්ධයක් මෙතන තව තියෙනවා. පංච උපාදානස්කන්ධය. දැන් අපි හිතුවදී ඔය අපි මනුස්සයෙක් ඉන්නේ හිතන්නේ කල්පනා කරලා ඔය ඔය අද ඔය ෆීලිංග්ස් වේදනා. ඔය නෑ විදනේ ඔය සිදුවේ. හැංගිම් තියෙනවා සතුටුන්ට.
ඒත් සත්තුන් අර විදිහට අපි හිතන්නේ නැහැ ඒක රෂනලි හිතන්නේ නැහැ ඒක වැඩ කරන්නේම සම්පූර්ණ ඉන්ස්ටින්ක්ට් වලින් ඔය අදහස්ම තියනවා ජීවිතේ සතෙකුට සතෙකුගේ පැටවු දිය දත ගැළු සතෙකුට ගැන හිතන හිතුවි ඔක්කොම ඒ සතට නෝයි කිසිම රෂනලිටි එකක් නැහැ ඔය මේකයි ඒගොල්ලන්ට විඥානය කියන එක හටගන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ සත්තුන්ට විඥානය කියන එක හටගන්නේ නැහැ අර ඒ වගේ ෆීලිංග්ස් වලට තමයි ඒගොල්ලන් කියන්නේ විඥානය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක අතගන්නේ මනුස්සයන්ට තමයි. සත්තුන්ට ඒක විඥානය කියන එක හටගන්නේ නැහැ. ඔව්. හරි ඒ ෆීලිංග්ස් වලින් ඔය විඥානය කරප් කරන්න පුළුවන් ෆීලිංග්ස් වලින් නේ. නෑ ෆීලිංග් වලට එන්නේ විඥානය. නේ නේ ඇසයි රූපේ කහුවෙලා චක්කු විඥානය හැදෙනවා නම් ඒක සතෙකුටත් වෙන්න පුළුවන්. නෑ විඥානයක් හැදෙන්නේ නැහැ නේ ඒගොල්ලන්ට. හැබැයි චක්කු විඥානය තියෙනවා. චක්කු විඥානය නැතුව වේදනාවක් හැදෙන්නේ නැහැ. ෆීලිංග්ස් තියෙනවා නේ. දරුවෙකුට විඥානය නැද්ද තියෙනවා ඉතින් ඔබට පුළුවන් ද මව කුසකට වෙලා ඉන්න නෑ පොඩි කාලේ මං අහන්නේ දැන් පුළුවන් ද ඉන්න ඔය මව කුස ඇතුලේ පොඩි ගඳක් දැත්තේ ඔබව හැම ගහපු එළ දෙනකගේ අපි ඉතින් හරකෙක්ව හැම ගහලා අලුත්ම හැම ගන්නවා ඔය හැමට සරව දානවා ලේ දානවා වාර ගඳ ගන්න මොන හරි වතුර දානවා ඔබවත් දානවා ඒකතර දාලා කටවහනවා ඔබට පුළුවන් ද ඔක ඇතුලේ ඉන්න බෑ ඇයි ඔබට විඥානේ තියෙනවා ඔබේ විඥානේ හරි පැහැදිලි විඥානයක් තියෙනවා නමුත් මේ දරුවට විඥානේ තියෙන විඥානේ ගොඩක් යටපත් වෙලා තියෙන්නේ හරිද අන්න ඒ වගේ තමයි සත්තුන්ගෙත් ඒ විඥානය පහළ නමුත් ඒ විඥානේ යටපත් වෙච්ච විඥානයක් තියෙන්නේ ඒක නිසා තමයි සත්තු කරන පාප කර්ම මහ බල සම්පන්න පාප කර්ම ගන්න වැටෙන්නේ නැත්තේ නැත්තා ඉතින් ඔය හැම සතාම අපාගත වෙන්නේ නැහැ ඇයි ඈ අම්මා මරාගෙන කන්නේ සමහර සත්තු දරුවා මරාගෙන කන්නේ සමහර සත්තු නේද එතකොට මේ විඥානේ හරි බල සම්පන්න නැගී හිටින්නේ විඥානයක් ඇති වෙනවා නමුත් විඥානේ මහ බල සම්පන්න නැගී හිටින්නේ මේ දරුවන්ට වගේ තමයි පොඩි බඩ ඇතුළේ ඉන්න අයට වේදනාව කියන එක විස්තර කිරීමේදී ධනවේ කියලා නේද වේදනාව කියන්නේ ධනවීම ඔව් ධනවීමක් ඒ කියන්නේ චක්කු විඥානයයි රූප බලප දෙකයි නේ ඒ තුරම ධනවීමෙන් තමයි වේදනාව ඇති වෙන්නේ නේද මේ ඕක මෙහෙම ගන්න ඇසයි රූපයයි චක්කු විඥානයයි හටගත්තට පස්සේ එන සංඥාවට ඊට පස්සේ ওই සංඥාව අපි විඳිනවා වීමක් දන වෙනවට තමයි විඳීමක් කියලා කියන්නේ වේදනාව කියලා කියන්නේ වීමක් දැනවීම මෙන්න මෙතන දෙයක් වුණා කියලා තමන්ට දැනෙනවා ඒ දැනීම වෙන්න පුළුවන් මොකද්ද සැප වේදනාවක් වෙන්නත් පුළුවන් දුක් වේදනාවක් වෙන්නත් පුළුවන් උපේක්ෂා වේදනාවක් වෙන්නත් පුළුවන් එතකොට සැප වේදනාවක් වුණොත් අපි ඕකට ඇලෙනවා ඒක තමයි අපේ ස්වභාවය ඇලෙන ස්වභාවය එතකොට අපි ඕකට ඇලෙනවා ඇලිලා ඇලෙනවා කියලා කියන්නේ එන්නේ එතන හා වුණා ඒ තැන්නේ හා වුණා. එතකොට අපි එතන බලුකමකට නම් හා වුණේ බලුකමට හා වුණා. එතකොට එතන අන්න එතන තණ්හාව හටගත්තා. ඒ තණ්හාව උපාදාන වෙනවා ඊට පස්සේ. ඔන්න ඕක තමයි දැන් ඉස්සරහට යන්නේ. එතකොට ඔතන පටන් ගත්තේ කවුද? අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි අපිට අර මෝඩ සංකාර හටගන්න පටන් ගත්තේ. හරිද? ඒ කියන්නේ මෝඩ සංකාර කියලා කියන්නේ ආනේ මේ ස්ත්‍රී රූපේ කොච්චර හොඳද කියලා හටගත්තා. ඒ හට ගන්නකොට විඥානය පහළ වෙනවා. අපිට ඒ සම්බන්ධ හරිද ඒ විඤ්ඤාණය පහළ වෙච්ච ගමන් ආයෙ ඔන්න ඊට අදාළ නාම රූප හට ගන්න පටන් ගන්නවා මේක හරිම කතන්දරයක් කියන්නේ ඒ නාම රූප කියලා දැන් හිතන්න මෙහෙම ඔබට බොන්න ඕනේ කියලා හිතෙනවා හරිද ඔබට බොන්න ඕනේ කියලා හිතිච්ච ගමන්
හරිද? සිතුවිල්ලක් ඇති වෙනවා බොන්න ඕනේ කියලා. ඒ ඇති වෙච්ච ගමන් ඊළඟට ඔබ එනවා ඒ බොනවා කියන හිත පහළ වෙනවා ඔබට. ඒ හිත පහළ වෙනවත් එක්කම කියන අර විඥානය පහළ වුණා. ඒ පහළ වෙනවත් එක්කම නාම රූප හට ගන්නවා ඔයාලා ඔළුවේ. මොනවද නාම රූප? ඊයේ බීපු හැටි. බාර් එක. බයිට් එක. සැන්ඩි බෝතලේ. ඔය ටික ඔක්කොම ඔළුවේ ඇඳෙනවා පට 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 ගාලා. දැන් නාම රූප හට ගත්ත ඔළුවේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප වලින් පස්සේ සලායතන වලට යනවා. ඔන්න ආයතන හයෙන් මොකක් හරි එකක් යූස් කරලා අරක කරගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් පස්ස ඔන්න ස්පර්ශය ලැබුවා ඒකෙන්. අපි දුම් බිව්වා. ඔන්න ඒක ස්පර්ශ. ඒ බිව්වට පස්සේ ඒකෙන් මතට ඒ මතට සුඛ වේදනාවක් ඇති වුණා තමන්ට. තමන්ට සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛ වේදනාව ඇතිවීම දැන් උතන තණ්හාවට ඇති වුණා. ඒ තණ්හී හා වුණා. මගේ පොයින්ට් එකේ ඉන්නේ දැන් එතනදී බොන වෙලාවේ එතනදී ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇතිනේ එතනදී ආපහු විඥානය. එතනදී විඥානයක් නේද? නේද ඕල්ලේ දැන් විඥානය මේ චක්‍රය දිගේ එනවනේ. ඔව් ඒ යන ගමන් දැන් පස්ස ඇති වෙනවා ස්පර්ශය ඇති වෙනකොට ඒ බොන වෙලාවේදී එතනත් ආපහු විඥානයක් ගොඩ නැගෙනවා. නේද? දැන් දිවට රස දැනෙනකොට තමන්ට එක රසයක් නම් දැනෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? ආයකක් ඇති වෙනවා ඒක. එතකොට මොකද වෙන්නේ? දිවයි රසයයි එකතු වෙලා ජීවහා විඥානය ඇති වෙලා තව පටිසමුපාද චක්‍රයක් හට ගන්නවා. ලේසි නෑ පිටු ඔබ මේ ජීවත් වෙන තප්පරයක් පාසා ඔබ කරන්නේ මතු භවයට කර්ම සංස්කාර කරගන්නේ. මේක ලේසි නෑ මිනිසුන්ට මේක තේරෙන්නේ නෑ. මේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනේ පටිච්චසමුප්පාදේ නම් මට නියමිට තේරුණා ඒක හරිම සරලයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මාහේවං ආනන්ද අවච. ආනන්ද එහෙම කියන්න එපා. තුන් පාරක් තියෙනවා කියලා කියනවා මේ පටිච්චසමුප්පාද චක්‍රය නොදැනීමෙන් තමයි මේ අනන්ත මේ සත්‍ය අනන්ත වූ මේ සංසාරේ දුක් විඳින්නේ. යම් කෙනෙක් මේක අවබෝධ කරගත්තනම් යා මේ සංසාරේ නිදහසන ඒකාන්තයෙන්. එතන ඔබ හිතන්න ඔබ මේ කතා කරන කියන හැම වෙලාවෙම ඔබට උපදින්නේ සංකාර. මනෝ සංකාර, කාය සංකාර, වචී සංකාර මොකක් හරි දෙයක් නැතුව ඔබට කතා කරන්න බෑ. ඔබට යම හිතන්න බෑ, කරන්න බෑ. එතන ඔබ ඔය උපදින හැම සංකාරකින්ම විඥාන හට ගන්න. ඒ විඥානේ නවතින්නේ ඔබට අලුත් භවයක් සකස් කරන්න. අලුත් භවයක් සකස් කරන්න. අපිට හිතා ගන්න බෑ. ඉතින් ඔන්න ඔය පටිච්චසමුප්පාද චක්‍රයේ හරියාකාරව තේරුම් ගත්ත නම් තැන් දෙකක් තියෙනවා ගිලිහිලා යන්න පුළුවන්. මේ වක්‍රෙන් අයින් වෙන්න පුළුවන්. එකක් තමයි තණ්හාව, අනික තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් අයින් වෙන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය තමන්ට අවබෝධ වුණා නම් තමන් අවිද්‍යාවෙන් අයින් වුණා. අන්න අවිද්‍යාව නෑ දැන්. දැන් සංකාර වඩන්නේ. දැන් තියෙන පිරිසුදු සිතුවිලි. ඒ පිරිසුදු සිතුවිලි කියලා කියන්නේ ඒව මොනවද? පුඤ්ඤාවි සංස්කාරات නෙමෙයි, අපුඤ්ඤාවි සංස්කාරات නෙමෙයි, ආනෙන්ජාවි සංස්කාරත් නෙමෙයි. ඔන්නම තුනක් තියෙන සංස්කාර වලට. පුඤ්ඤාවි සංස්කාර කියලා කියන්නේ පින්සිතුවිලි. පින් කරන මන් දානයක් දෙන්න ඕනේ. ඈ මම අම්මට සලකන්න ඕනේ, තාත්තට සලකන්න, තාත්තට සල්ලි ටිකක් යවන්න ඕනේ. ඔය තියෙන පින්සිතුවිලි. ඊළඟට අපුඤ්ඤාවි සංස්කාර. ඒ කියන්නේ මොනවද? තවුසිතුවිලි. අරුව මරන්න ඕනේ, අරුට කොටන්න ඕනේ, අරුගේ සල්ලි ටික මං ගන්න ඕනේ, අර ඉස්ත්‍රිය දූෂණය කරන්න ඕනේ. ඔන්න අපුඤ්ඤාවි සංස්කාරය. ආනෙන්ජාවි සංස්කාරය කියලා තව જાතියක් තියෙනවා. ආනෙන්ජාවි සංස්කාර කියලා කියන්නේ ධ්‍යාන වඩන ඒවා. මං ධ්‍යානයක් වඩන්නේ රූපාවචර භවයේ උප්පත්තිය ලබන්න. අන්න එතන තණ්හාවේ තියෙනවා. එතන ඔය තුනම වැඩුවත් ඔය තුනෙන්ම යන්නේ කොතනටද? ආයි ඔය ඔක්කොම සංකාර. ඔය සංකාර නිසා විඥාන තමයි හටගන්නේ. ඔය සංකාර වලින් කවදක්වත් චිත්තය හටගන්නේ නැහැ. එතකොට අවිද්‍යාව දුරු කරපු කෙනාට පින්සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ, පෞසිතුවිලි පහළ වෙන්නෙත් නැහැ, බ්‍රහ්මලෝක වල යන සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ. එයන් පිරිසුදු චිත්තද ස්වභාවයක් ඇති දෙය ඇති සැටියෙන් දැනෙන චිත්තද ස්වභාවයක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ අන්නේ සිතුවිලි පහල කරනවා. ඒ සිතුවිල්ලෙන් පස්සේ විඥානයක් නෙමෙයි හටගන්නේ, චිත්තයක්. අන්න එතකොට ඒගොල්ලන්ට පටිච්චසමුප්පාද චක්‍රේ තණ්හාවෙන් එහාට යන්නේ නැහැ කිසි දෙයක්. වේදනාවත් ඇති වෙනවා. වේදනාවත් ඇති වෙනවා. නමුත් තණ්හාවෙන් එහාට යන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා මේක ඇති දෙයක් නෑ මට ඇලෙන්න කියලා. හැබැයි පින්වතුනි ඔය ගැටීම හරි ප්‍රශ්නයක්. ඔබ මේ දැන් මිනිස්සු කියන මේ ශරීරය ගැන. හරි? මිනිස්සු ශරීරය ගැන
කියන අසුබ භාවනාව කරනවා කරලා 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 හිතන අයියෝ මේ මහා දහජරා ශරීරයන්නේ මේකට නම් හෙන ගහන්නුනේ මේ මම මේ මොහොත මේ ශරීරය දරාගෙන ඉන්නේ ඈ හිතන හරි මොඩකම පිංගුදේ එහෙම නෙමෙයි මේකට එන්න ඕනේ අවබෝධය තනි කරම තියෙන්නේ මේකේ අවබෝධය එතකොට ගැටීමකුත් නැහැ ඇලීමකුත් නැහැ අවබෝධයට ආවදන්න දැන් ඔබට පුළුවන් දැන් රාගික හැඟීම් වෙන එක අපි තමු ස්ත්‍රියන් කෙරෙහි රාගික හැඟීම් නවත්තන්න ඔබට පුළුවන් ස්ත්‍රියන්ට වෛර කරන්න ඔතන හොඳ කුණුහරුපෙන් බැනවැනේ හිතින් ඉන්න කුණුහරුපෙන් බැනවැනේ හරි එතකොට ඔබට කාගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ නමුත් ඔබ ඊට වඩා පවක් නෙමෙද කරගන්නේ ඇයි ඔබ දැන් ඉන්නේ මොකෙන්ද ද්වේෂයෙන් රාගය අඩපත් කරන්න කියලා හිතාගෙන මුළු දවසම ද්වේෂයෙන් ඉන්න මාය ද්වේෂයෙන් ඒක බින්දුවට නිකන්නේ හරි එතකොට එතකොට රාගය රාගය යටපත් කරන්න කියලා ද්වේෂයෙන් ඉන්නවා ද්වේෂය යටපත් කරන්න කියලා රාගෙන් ඉන්නවා ඕක නෙමෙයි වෙන්න ඕනේ ඔය දෙකම අවබෝධ කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හරියාකාරව අවබෝධ කරගත්තා නම් ඔය රාගය කියන එකත් යටපත් වෙලා යටපත් වෙලා කියන්නේ සහ මුලින්ම නැති වෙලා යනවා ද්වේෂය කියන එකත් සහ මුලින්ම නැති වෙලා යනවා අන්න එතනටයි අපි එන්නේ සතාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඔන්න ඔතනට එන්න එකක් යටපත් කරගෙන අනික තියාගෙන අනික යටපත් කරගෙන අනික තියාගන්න නෙමෙයි ඒක නිසා හරියාකාරව අවබෝධ කරන්නේ අවබෝධයෙන් නැති කළාද අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වෙනකොට තමයි අවබෝධයෙන් මොකක් නැති වෙලා යනවා ඒකයි වෙන්න ඕනේ. පටිච්ච සමුප්පාදය කියන්නේ හරියාකාරව හිත පිටව ගත්තා නම් හැම තිස්සෙම ඒ ගැන ඔළුවේ තියාගන්න. තමන් කාට හරි දානයක් දෙනකොට තමන්ට මොනවා හරි දෙයක් ඇති වෙනකොට. බල්ලෙක් දිහා දැක්කහම, සිංහෙක් දිහා දැක්කහම, මොකෙක් හරකෙක් දිහා දැක්කහම, පෙරේතෙක් දිහා දැක්කහම, ඈ පෙරේතෙක් දිහා දැක්කහම මේ පෙරේතයා ගැන සීකල බලන්න ටක් ගාලා. ප්‍රේත කියන කියන්නේ මොකද්ද? පර ඒ අත. ඒ කියන්නේ මොකද්ද? තමන්ට දෙයක් කරන්න පුළුවන්කම තියදී ඒක අනුන් ලවා කරව ගත්තේ උන්ට තමයි ඔය ප්‍රේතාත්ම උපදින්නේ ගිහිල්ලා. තමන්ට හොඳටම කරන්න පුළුවන්කම තියෙන නමුත් ඒක අනිත් කාලව කරව ගන්නවා. අසනීප හැදිලා කියලා කියනවා. අසනීප හැදිලා ඔන්න ගෙදර බුදියගෙන ඉන්නවා. හොඳටම පුළුවන් බගිල බත් ටිකක් බෙදාගෙන ඉන්න. කෑ ගහලා කියනවා අම්මේ මට අසනීප නිසා මට බත් බෙදා ගන්න මේ අම්ම බෙදලා දෙන්න. අන්න මොකද වෙන්නේ? කෙලින්ම ප්‍රේත සංකාර හටගත්තා. තමන්ට කරන්න පුළුවන්කම දීදී තමන් අනුන් ලව්ව ඒ දේ කරව ගන්නවා. ප්‍රේත සංකාරය. එතකොට මොකද වෙන්නේ? ඔය ප්‍රේත සංකාරය වඩනගෙන අන්න ප්‍රේත විඥානේ හටගන්නේ. එතන එයා ඒ ප්‍රේත විඥාණයට ඇලුම් කරනවා නේද? ඈ ඒ දේවල් නැවත නැවත කරගන්න ඇලුම් කරනවා එයා. එතන යන මොකද වෙන්නේ? එතනින් එයා ප්‍රේත සංකාරයේ වැඩුවා. ප්‍රේත සංකාරයට පස්සේ ප්‍රේත ඒ නාම රූප. නාම රූප පස්සෙ යා සලායතන. ඔන්න එයා දැන් ඒ අර ඒ ක්‍රියාවලිය කළා. මුලින්ම හිතට එන එකනේ කරන්නේ. එයා මුලින්ම එනවා මම්මට කියලා බත් ටිකක් බෙදා ගන්නවා. එයා දන්නේ නැහැ මේක ප්‍රේත සංකාරයක් කියලා. ප්‍රේත සංකාරය බව හරියට අවබෝධ වෙනවා නම් කවුරු ප්‍රේත වෙන්න කැමති නැන්නේ? නේද? හොඳ නේද? ඒගොල්ලෝ දන්නේ නැහැ මේක ප්‍රේත සංඛාරයක් කියලා. ඒකයි කියන්නේ අසුතවා පු탁ජනෝ. පු탁ජන මිනිස්සු අතින් ඕවා වෙන්නේ. ඇයි ඒ ධර්මයේ ශ්‍රවණය කළ නැහැ. ධර්මයේ ශ්‍රවණය කළා නම් Tamanට ක්‍රියාවක් කරන්න පුළුවන් කවද ඉතින් කවදාකවත් අනුන් ලව්ව එක කරවන්නේ නැහැ. Tamanට ගන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. Tamanට ගන්න පුළුවන් කවද ඉතින් අනුන් ලව්ව එක කළා කියලා කියන්නේ ඒක මහා ඒක ප්‍රේත සංඛාරයක්. එතකොට මොකද වෙන්නේ දැන්? අන්න අර ප්‍රේත සංඛාර ප්‍රේත සිතුවිල්ල පහළ වුණා. අම්මලව බත්තිය බෙදා ගන්න ඕනි. ඊළඟට මොකද වෙන්නේ? ඒක නදාල විඥානය හටගත්තා. සිත හටගත්තා. ඊට පස්සේ ඒ සිතත් එක්ක වැඳිලා ගිය දේවල් මතක් වුණා. දැන් නැත්තම් මම මේක අනේ උඩ තට්ටු ඉඳලා බහැලා පල්ලයට යන්නත් ඕනේ. ඈ බත් බෙදන්න ඕනේ, පිංගම් හොදන්න ඕනේ. ඈ ඒ මොකුත් නැහැ. දැන් මම කිව්ව ගමන් අම්මා ඇවිල්ලා මට අසනීප නිසා අම්මා ඇවිල්ලා ඔක්කොම කරලා දෙනවා. අන්න ඒකට එතනට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා නාම රූප පත්‍ය සලායතන. ඔන්න ඔයා වැඩේ කළා දැන්. ඒ වැඩේ කළාට පස්සේ මොකද උනේ? ඒකට ස්පර්ශය ලැබුවා. හරිද? ඒ ස්පර්ශ කියන්නේ පස්ස පත්‍ය වේදනා. ඊට පස්සේ ඔන්න ඒකෙන් දැන් ඔබට බොහොම සතුටක් දැනෙන හිතට. හරි දැන් අන්න වැඩේ කරගත්තා නේ. අන්න අම්මලව මේක කළා දැන් හරි සතුටයි. දැන් ඔය සතුටත් කෙරෙහි හිත බැඳිලා යනවා. නැවත නැවතත් අම්මලව ඕක කරගැනීමේ ආසාව පහළ වෙනවා. අම්මලව හෝ කවුරු ලව හෝ හරි කරගන්න. හස්බන්ඩ් ලව හෝ වයිෆ් ලව හෝ කරගන්න. ඕක පහළ වුණාට පස්සේ ඕකත් එක්ක හිත බැඳිලා යනවා. අර ප්‍රේත සංකාරයත් එක්ක හිත බැඳිලා ගියා. දැන් මොකද වෙන්නේ? අර අර වේදනාවෙන් හිත බැඳිලා ගියා. උපාදාන උනායි. උපාදාන උනා කියලා කියන්නේ තදින් බැඳිලා ගියා එකත් එක්ක. ඒකත් එක්ක බැඳිලා ගියාට පස්සේ අන්න ප්‍රේත භවයකට උරුමකම් කියනවා දැන්. දැන් ප්‍රේත භවයක ඉන්න. ප්‍රේත භවය තියෙන්නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රේත භවය පෙරෙනවා ප්‍රේත જાතියට. පෙරේතේ කියලා උපදිනවා. පෙරේතේ කියලා උපදිලා අනුන්ගේ විනය පෝෂණය වෙන්න පටන් ගන්න තරම් හත්තටපත් වෙනවා. තව පින් කරලා තියුණොත්. නැත්නම් ඒකත් නැහැ. අනුන් ලව්වා කරගත්ත දේ අන්තිමට අනුන්ගෙන් දෙන දෙයකින්ම තමයි අපෙන්න පුළුවන්කම තියෙන්නේ. දැක්කද? පර ඒ අත ප්‍රේත. අනුන් දුන්නොත් විතරයි කරගන්න පුළුවන්. Tamanda කියලා කිසි කරන්න කිසි දෙයක් නැහැ. ඔය මරණාසන්න සිතුවිල්ල ගැන කතා කරද්දී මේක හරි ප්‍රබල දෙයක්.
හරිද? හැබැයි අමතක කරන්න බෑ මෙන්න මේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මරණාසන්න චිත්ත වීදි හරි ප්‍රබලයි කියලා. හරිද? මරණාසන්න චිත්ත වීදි අනිත් චිත්ත වීදින්ට වඩා ප්‍රබලයි. හරි? එතකොට මරණ මංචකයේදී අපිට ඇති වෙන සිත තියෙනවනේ. ඔය සිත ඇති වෙන්න ඒක ශනික ඇති වෙන දෙයක් නෙමෙයි. ඔය සිත ඇති වෙන්න බලපාන හේතු තියෙනවා. දැන් අපි ගොඩාක්ම පව් කරලා කෙනෙක් නම් අන්තිම මොහොතේදී පින්සිතු විල්ලක් පහළ වෙන තියෙන සම්භාවිතාව මොකක්ද? ගොඩක් අඩු සම්භාවිතාවක් නේ තියෙන්නේ. නේද? නමුත් අපි ගොඩක් පින් කරගත්ත අය නම් අන්තිම මොහොතේ පව්සිතු විල්ලක් පහළ වෙන්නත් යන්නේ තියෙන්නේ බොහොම අඩු සම්භාවිතාවක්. නමුත් ත්‍ුතිදිත්‍ය තමයි ප්‍රතිසන්දිය වෙන්නේ. හේතුව තමයි මේ සිත් පරම්පරාව එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ සිත් පරම්පරාව මම ඕගොල්ලන්ට දවසකුත් කිව්වා වගේ සිත් පරම්පරාව කියනහට පොඩි කාලේ අපි දන්වැල් හැදුවා මතකද වෙසක් කාලේට. ඒකේ මේ පැත්තට දැම්ම රතු පාට වලලු ටික. එතනින් පස්සේ කොළ පාට ටික. එතනින් පස්සේ නිල් පාට ටික. එතනින් පස්සේ සුදු පාට ටික හිතම මතකද? එතකොට මේ වලලු ටිකේ මේ ටික ඔක්කොම රතු පාට නම්. ඒ තමයි ඔබගේ මනුස්ස භවය. එතකොට ඔබගේ මනුස්ස භවය ඇවිල්ලා මේ රතු පාට එකයි මෙතන කොළ පාට එකයි දෙක එකතු වෙන තැනක් තියෙනවා. ඔන්න ඕක තමයි චුති චිත්තිය කියලා කියන්නේ. මේක තමයි චුතිචිත්තිය මේක තමයි ප්‍රතිසන්දි. ඒතකොට චුතිචිත්තිය ප්‍රතිසන්දි එකට බැඳිලා තියෙන්නේ. ඒතකොට මෙච්චර කල් හිටිය ඔබ මිනිස්සෙක් කියලා දැන් ඔබ බල්ලෙක් වෙන්න යන්නේ. ඒතකොට ඔබ නම් මිනිස්සයාගේ අන්තිමට පහළ වෙච්ච සිත තමයි එතනින් එහාට පටන් ගන්නෙ. පින්වතුනි, ඔය මේ 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 උපත කියලා කියන්නේ මේක නෙමේ උපත. ඔබ මේ උපත හිතාගෙන ඉන්න කල ඔබට මේක අවබෝධ වෙන්නේ. මේක නෙමේ උපත. මේකට කියන්නේ මොකද්ද? මේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යවිභංග සූත්‍රයේදී ජාතිය ගැන. කතමං චාවුසෝ ජාති. මොකද්ද මේ මේ ආවුස්මත්නි ජාතිය කියන්නේ. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. අයං උච්චතාවුසෝ ජාති. ඒ කියන්නේ මොකද්ද? ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති. මේ මේ එන්නේ යන්නේ අබිනිබ්බත්ති. ඔය එන්නේ යන්නේ ජාතිය නෙමෙයි. ඔය ඕල්රෙඩි ජාතිකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. සංජාතිකයා තමයි මව් කුසට බැහැගන්නේ. ඔය මව් කුසට බහිනවට කියන්නේ ඔක්කන්ති වෙනවා. ගන්ධබ්බා ඔක්කන්ති හොන්ති. අන්න ගන්ධබ්බයා මව් කුසට බැහැගන්නවා. එතකොට මව් ගන්ධබ්බයා කියලා කියන්නේ ඕල්රෙඩි ඉපදිච්ච එක්කෙනෙක්. එයාට ආයි ඉපදෙන දෙයක් නැහැ. එයා මොකද උනේ? අර මේ මේ ආපු දන්වැලේ මේ පුරුකෙන් පස්සේ මේ පුරුකට පැන්නා. ඒ පයින්නකොට එයා තීරණය වෙලා ඉවරයි. එයා මොකද කියලා? බය ඕකට බය වෙන දෙයක් නැහැ. මොකද මේ 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 ලෝකේ තියෙනනේ මේ කර්ම නියාමයේ කියලා එකක්, බීජ නියාමයේ කියලා එකක්, ධම්ම නියාමයේ. බීජ නියාමයට අනුව ඕකට බහින්නේ නැහැ බල්ලෙක්ව දැක්ක. ඕකට බහින්නේ මනුස්ස කුසකට බහින්නේ නැහැ බල්ලෙක්ව දැක්ක. බහින්නේ අනිවාර්යෙන්ම මනුස්ස ගන්ධබ්බෙන්ම තමයි. හැබැයි එයා බහිනකොට එයා ඔලඩි ඉපදිලා. ඒ ඉපදිච්ච එක්කෙනා තමයි අර සංජාතිකයා තමයි අතුරට බහින්නේ. ඒ අතුරට නැහැලා තමයි ඊට පස්සේ ඒක හරියට එදා මම කියලා දුන්නා වගේ. මොකද්ද කොකිස් සත්‍යයේ කතාව? ලංකා අපි කොකිස් උයනවා දැකලා තියෙනවද නේද? කොකිස් සත්‍ය සමනලයා වගේ තියෙනවා, මල වගේ තියෙනවා, එක එක ජාතියේ කොකිස් සත්‍ය තියෙනවා. ඔය මොන කොකිස් සත්‍යව අර මේකට දාලා ඔය තියෙන ද්‍රාවණයට දැම්මහම මෙහෙම කොකිස් සත්‍යව මොකද වෙන්නේ? ඒ කොකිස් සත්‍යයේ හැඩයට තමයි අර කියන අර ටික බැඳෙන්නේ ඒකේ. අන්න ඒ වගේ තමයි ඔය සුක්‍රාණුයි ඩිම්බයයි එතනින් එහාට වැඩෙන්න ගන්නේ කාට අනුවද? අර මව්කුසන බැහැප්පිකාගේ හැඩයට අනුව. ඒ මව්කුසන බැස්සේ බල්ලෙක් නම් ඒ බල්ලා ගැටයට අනුව තමයි හැදෙන්නේ. ඒක නිසා තමයි බැල්ලියන්ට බලු පැටව උපදින්නේ. මොකද ඒ කුසට බහින්නේ මොකද? බලු ගන්ධබ්බේ බහින්නේ. එතන එයාට අනුව තමයි අර කියන මාංශය හටගන්නේ. ආහාරජ ශරීරය. ඔය ඉන්න ඔය ඔය බහින ගන්ධබ්බයට ආහාරජ ශරීරයක් නැහැ. ඊටු ශරීර ටික තියෙනවා. අපි චතුජ කායිකය. අපිට තියෙනවා ශරීර හතරක්. ඒ ශරීර හතරෙන් තුනක් ඇතුළු තමයි එයා ඉන්නේ. හතරවෙනි ශරීරය තමයි ඔයගෙන් බලාගෙන ඉන්නේ. මනුස්සයෙක් කියලා හිටපු කෙනෙක්. එයාට සත්ත්‍ය ඊළඟ ප්‍රතිචිත්තය අනුව ඉපදෙන්න තියෙන තැන ඒ සත්ත්‍ය එහෙම තැනක් නම් එයාගේ තමයි මේ ප්‍රතිචිත්තයෙන් මෙයා ඒ කියන්නේ බල්ලෙක් කියලා. ගංගබ්බ ඉන්නවා. ඒ ඉන්නකොට ඉතින් අරගෙන පටිච්ච සමුප්පාද චක්‍රය දැන් වැඩ කරනවා යට හොගාලා.
එයා බලු වැඩ කර කර බලු වැඩ කර කර දැන් ආවා. අන්තිම මොහොතේදී මොකද වෙන්නේ? අර අවසාන චිත්ත වීදියට එකතු වෙනවා. අර බලු වැඩේ මොකක් හරි කරපියක්. ඒකට කියනවා කර්මය, කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඔය තුනෙන් මොකක් හරි එකක් බලපාන අන්තිම මොහොතේදී. එයා කරපු මොකක් හරි බලු ක්‍රියාවක එක්ක ක්‍රියාව කරපු දේ මතක් වෙනවා එයාට. එහෙම නැත්නම් ඒ බලු ක්‍රියාව කරන්න යූස් කරපු මොකක් හරි ආයුධයක් හරි මොකක් හරි එකක් මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ කරපු දේ නිසා ඊළඟ ආත්මය බල්ලෙක් වෙනවා. අන්නේ බල්ලන්ගේ මොකක් හරි එකක් යාට පේන්න ගන්නවා. ඒ තුනෙන්ම වෙන්නේ මොකද්ද? අර බහාලු ක්‍රියාව තමයි එතන එම්බෝස් වෙලා ඉන්නේ එළියට. අන්න එතනට ආවට පස්සේ මොකද වෙන්නේ? අර අවසාන චිත්තය මෙතනින් ආරම්භක චිත්තයක් පටන් ගන්න හදන්නේ. එතන මේ අවසානයේ ඇති වෙන චිත්තය කෙලින්ම අර බලු චිත්තයක් ඇති වෙනවා. ඒක නිසා කෙලින්ම ප්‍රතිසන්දි ඇති වෙන්නේ බල්ලෙක් කියලා. එතකොට මේ බල්ලෙක් කියලා ප්‍රතිසන්දි දෙනවා මෙයා බලු ගන්ධබ්බයයි. දැන් බල්ලෙක් කියලා ඒ කියන්නේ බල්ලෙක් කියලා මෞකුසෙන් ආවේ නෑ තාම. එයා බලු ගන්ධබ්බය. එතන යා චිත්තද ශරීරයක් තියෙනවා, කර්මද ශරීරයක් තියෙනවා, ඍතුද ශරීරයක් තියෙනවා. නමුත් දැන් තාම නැත්නම් මොකද්ද? ආහාරද ශරීරය. අර ඝන ශරීරය නැහැ. එතකොට යා මොකද කරන්නේ? එයා බලනවා යාට යාට බලන්න දෙයක් නැහැ. එයාට සුදුසු තැන එයා ගිහින් උපදිනවා. ඔය ගන්ධබ්බයන් බුදුහාමුදුරුවෝ කියන්නේ කෙලින්ම මොකද්ද? සුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ. පරණලා පතක් කියන අර වේලිලා 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 ගිහින් දැල විතරක් ඉතුරු වෙච්ච කොළ තියෙන්නේ. යෝක හුලඟට අහුනාට පස්සේ කොහෙද යන්නේ? හිතා ගන්න පුළුවන් දේ නැද්ද? හුලඟ අහන්නේ කොහෙද? ඌ යනවා හේට. එහෙම නේද? ඒ කොලේ හේට ගහගෙන යනවා. ඒ වගේ තමයි මෙතන. ඒ ගන්ධබ්බය කර්මානුරූපව ඔය ඉන්න තැන උපදින තැනට යනවා. ඒ කොහෙ මෙහෙ ඉන්න එක සමහරට යයි මේ මේ අයිස්ලන්තෙ ගිහිල්ලා උපදින්න දන්නේ. ඒක කරන්න දෙන්නේ නැහැ. එතකොට එයා එතනට යනවා. එතකොට බලන්න චුතිචිත්තය ප්‍රතිසන්දිය කියන එක අතර තියෙන වෙනස. නමුත් මේක හොඳට මතක තියාගන්න චුතිචිත්තයක් වෙන්න චුතියක් සිද්ධ වෙන්න ඒ කාන්තෙම මමක් වෙන්න ඕනේද? කර්මක්ෂය මරණයක් සිද්ධ වෙන්න ඕනේ. කර්මක්ෂය මරණයක් සිදුුනේ නැත්නම් කවදාකවත් එතන චුතියක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සෙක්ම වෙලා ඉපදුනොත් එයායි එතන චුතියක් නැහැ. ඕනතර ටිකක් බැරෑරුම් තැනක් අහගන්න. මෙතන යනවා දැන් මිනිස්ස දැන් රතුපාට යනවා. ඕන්න මෙතනින් මොකද උනේ? එයාගේ ආයුෂ කෙලවර වුණා. ආයුෂ කෙලවර වුණාට තාම එයාගේ කර්මය කෙලවර වෙලා නැහැ. එයාට තාමත් මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන්. ඔය කර්මයේ කර්මวิෂය අචින්තයයි. තථාගතයන් වහන්සේ විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. හරියට මේ කරගන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට අපිට කතා කරලා හැකියි ඒක. අපිට මරණ જાති හතරක් තියෙනවා. ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණ කියලා. ඒතර ආයුක්ෂය මරණ කියලා කියන්නේ ආයුෂ සැවීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි දන්නේ හැබැයි අපි මැරෙන්නේ කොයි විදිහටද කියලා. ඒක අපිට හිතා ගන්න මේක තථාගතයන් වහන්සේට ගෝචර වූ දෙයක්. කර්මක්ෂය මරණය කියලා තව જાතියක් තියෙනවා. අපි ওই දෙකම උභයක්ෂය කියන ওই දෙකම උපච්ඡේදක කියලා කියන හදිසිය සිද්ධ වෙන දේවල්. එතකොට අපි ගමු ওই තුන් පළවෙනි තුන. එතකොට පළවෙනි තුන ගත්තට පස්සේ මේ අපි යනවා දැන් මේ අර දන්වැලි රතුපාට පුරුක් ටික දිගේ යන කියන මනුසාත්මයක් ලබාගෙන යන්නේ. ওই යනකොට අපිට සිද්ධ වෙනවා ආයුක්ෂය මරණය. ආයුෂේෂය වුණා අපි. ගෙනාපු ආයුෂ ඉවරයි. දැන් ආයුෂය වුණා. නමුත් අපිට තාම කර්මේෂය වුණේ නැහැ. කර්මේෂය වුණේ නැහැ කියලා කියන්නේ අපිට තාමත් මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන්. අන්න එතනින්ද චුතියක් සිද්ධ වෙන්නේ නැහැ පින්නත. නමුත් අපිට කර්මක්ෂය මරණයක් සිද්ධ වුණා නะ. දැන් මොකද වෙන්නේ? කර්මක්ෂය මරණයක් සිද්ධ වුණා නම් එයාට තවදුරටත් මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන්ද? බැහැ. අන්න එයා චුත වෙනවා. චුත වෙච්ච ගමන් ආයි මොකද වෙන්නේ? මේ වේලිකපත් වෙලා ටුක් ගාලා මෙතනින් හට ගන්නවා කාවද? අර කියන බල්ලව. ඕ මොකා හරි කා පෙරේතයව හරි කා. එතනින් එහාට යන්නේ සම්පූර්ණයෙන්ම මොනවද? ප්‍රේත දංගල. නැත්තම් බලු දංගල යන්නේ දැන්. ඒ දංගල දිගේ ගිහිල්ලා 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 ගිහින් හරි අමාරුයි ওই දංගලෙන් ගොඩට එන්න. මනුස්ස දංගල කෙටි වෙන්න පුළුවන්. නමුත් බලු දංගලකට આવොත් මේක හරි දිගයි. ප්‍රේත දංගලනට තවත් දිගයි. ඉතින් ගිහිල්ලා 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 කොතන හරි දනගන